පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර 15ක් සම්පූර්ණයෙන් උදාසීන කිරීමට ඝන ඩෙසිමීටරට මවුල 0.1ක සාන්ද්‍රයක් තියෙන සල්ෆියුරික් අම්ල ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර 45ක් අවශ්‍ය වුණා. අපිට ඉස්සෙල්ලාම ගණනය කරන්න පුළුවන් සල්ෆියුරික් අම්ල ද්‍රාවණයේ මවුල ගණන. ප්‍රතික්‍රියා කළ සල්ෆියුරික් අම්ල මවුල ගණන. අපිට මතක තියෙන්න ඕනේ සමීකරණය සාන්ද්‍රයේ සමානයි මවුල ගාන බෙදීම් පරිමාව දෙපසම පරිමාවෙන් ගුණ කරන්න පුළුවන්. එතකොට මවුල ගාන සමානයි සාන්ද්‍රණය ගුණ කිරීම පරිමාව. සල්ෆියුරික් අම්ල ද්‍රාවණයේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරට මවුල 0.1යි. සල්ෆියුරික් අම්ල ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර 45ක් අරගෙන තියෙනවා. ඝන ඩෙසිමීටර කරන්න 1000ෙන් බෙදන්න ඕනේ. එතකොට ඝන ඩෙසිමීටර 45 ගුණ කිරීම 10^3යි. ඝන ඩෙසිමීටරට සුළු වෙනවා. 0.1 ගුණ කිරීම 45 කියන්නේ 4.5යි. එතකොට මවුල 4.5 ගුණ කිරීම 10^3ක් ප්‍රතික්‍රියා කරලා තියෙනවා සල්ෆියුරික් අම්ලෙ. සල්ෆියුරික් අම්ලෙ ප්‍රතික්‍රියා කරවන්නේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් සල්ෆියුරික් අම්ල එක්ක ප්‍රතික්‍රියා කරනවා. සල්ෆියුරික් අම්ල අණුවකින් H ධනයන දෙකක් පිට වෙනවා. එතකොට H ධනයන ගන්න OH ඍණය ගන්න සමාන කරන්න පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් දෙකෙන් ගුණ කරන්න ඕනේ. එතකොට H ධනයන දෙකයි හයිඩ්‍රොක්සයිඩ් ධනයන දෙකයි ජලයේ දෙකක් හැදෙන්න ඕනේ. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් හයිඩ්‍රොක්සයිඩ් ධනය පිට වුණාම ඉතිරි වෙන්නේ පොටෑසියම් ධනයන. සල්ෆියුරික් අම්ලෙන් H ධනයන පිට වුණාම ඉතිරි වෙන්නේ සල්ෆේට් ධනය. එතකොට හැදෙන ලවණය පොටෑසියම් සල්ෆේට්. සල්ෆියුරික් අම්ලයෙන් ප්‍රතික්‍රියා කරන මවුල ගාන වගේ දෙගුණයක් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ප්‍රතික්‍රියාවට වැය වෙනවා. එනිසා අපිට ගණනය කරන්න පුළුවන් ප්‍රතික්‍රියා කළ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන. සල්ෆියුරික් අම්ලයේ මවුල එකක් ගත්තොත් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් මවුල දෙකයි. ඒතර සල්ෆියුරික් අම්ලයේ මවුල 4.5 ගුණ කිරීම 10^3ක් ගත්තොත් ඒ වගේ දෙගුණයක්. ඒ කියන්නේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් වැය වෙන මවුල ගාන දෙවරක් 4.5 9යි. මවුල 9 ගුණ කිරීම 10^3ක් වැය වෙනවා පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ප්‍රතික්‍රියාවට. ඒතර පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ පරිමාව දීලා තියෙනවා ඝන සෙන්ටිමීටර 15යි. අපෙන් අහන්නේ සාන්ද්‍රණය. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ සාන්ද්‍රණය. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන මවුල 9 ගුණ කිරීම 10^3යි. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයෙන් ප්‍රතික්‍රියා කරලා තියෙන්නේ ඝන සෙන්ටිමීටර 15ක්. ඝන ඩෙසිමීටර කරන්න පුළුවන් 15 10ෙන් බෙදලා, ඒ කියන්නේ 15 ගුණ කිරීම 10^3යි. 10^3 බලයට 10^3 බලේ සුළු වෙනවා. 3ෙන් බෙදන්න පුළුවන් 3ව 3යි, 3ෙන් බෙදන්න පුළුවන් 3ව 5යි. 3ට 5ව 0.1යි, දශමතිත 30ට 5ව 6යි. ඒතර සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරට මවුල 0.6යි. ඝන ඩෙසිමීටරට මවුල 0.6 කියන අගේ දීලා තියෙන්නේ 5 වෙනි පිළිතුරේ. හින්දා ඒ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර අංක 5.